තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. 2015 අතුරු අයවැයෙන් මද්‍යසාර නිෂ්පාදන ආයතන වලට පණවා ඇති බදු හේතුයින් කුඩා හා මධ්‍ය පරිමාණයේ මද්‍යසාර නිෂ්පාදකීන්ට ගැටලු රැසක් මතුවී තිබෙනවා. තිබෙන බව එම නිෂ්පාදකින් පවසනවා. එම ආයතන වල සේවකින්ගේ රැකියා සුරක්ෂිතභාවයටද ඉන් තර්ජනයක් එල්ල වී ඇති බවයි කුඩා හා මධ්‍ය පරිමාණ මද්‍යසාර නිෂ්පාදකින්ගේ සේවක සංගමය පවසන්නේ. බක්කාරී කර්මාන්තයක මොනාර නිෂ්පාදනය කරනවා නම් නිෂ්පාදනය අනුවනේ බද්දක් අය කරන්නේ. මේකේම නැ කෙලින්ම සියලු දෙනාටම එක සමාන බද්දක් කියලා දින්න. ඒක සුළුද මධ්‍යමද නැත්නම් විශාල ප්‍රමාණයේ ව්‍යාපාරද ඒවා කියලා නැහැ. මේකේ තියෙන අසාධාරණේ තියන්නේ ඒකයි. මේ සම්බන්ධව බලධාරීන් අපි දැනුවත් කරලා තියෙනවා. නාම ඉතින් ඒකට කිසිම උත්තරයක් නැහැ. යුද්ධෙන් බැටකෑ උතුරේ තරුණ ජීවිත යලි ලක්බිමේ සංවර්ධන කාර්යයට උරදෙමින් සිටිනවා. බිම්බෝම්බ වැලලුන බිමෙහි ගොඩනැගුණු කර්මාන්ත ශාලාවලින් උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් දැන් උදා වෙලා. උතුරු පළාතේ මහා පරිමාණ කර්මාන්ත ශාලා 10ක් පමණ මේ වන විට ආරම්භ වී තිබෙනවා. කිලිනොච්චිය මුලදිව යන බිහිසුණු යුද ගැටුම් පැවති ප්‍රදේශවලද ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක්ම ආරම්භ වී තිබීම විශේෂත්වයක්. විය හුරු වූ තරුණ දෑත්වලට කර්මන්ත ශේෂ්ත්‍රයේ නව රැකියා නැවුම් අත්දැකීමක් බවට පත්ව තිබෙනවා. 30 වසරක යුද්ධයේ හේතුවෙන් රටට අහිමි වූ උතුරේ තරුණ ශ්‍රමය යලි ඵලදායීව සංවර්ධනයට දායක වී තිබීම රටේ ඉදිරි ගමන් මගට ඉමහත් රුකුලක් වනු ඇති බවයි අපේ විශ්වාසය. ලක්වැසි බෞද්ධයන්ගේ පූජනීයම වස්තුවක් වන ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දිලීර රෝගයකින් පෙළුණු අවස්ථාවේ එයට ප්‍රතිකාර කරමින් යලි ජීවය ලබා දුන් මොරිස් ජේම්ස් ලොකොක් පියතුමාගේ ගුණ සැමරුණා. ප්‍රංශ ජාතිකයෙකු වන ලොකොක් පියතුමා ලාංකික බෞද්ධයන්ගේ හදවත් තුළ සදානුස්මරණ චරිතයක් වී තිබෙනවා. ලෙගොක් පියතුමාගේ 70 ගුණානුස්මරණය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේදී පැවැත්ුණා. 1881 වසරේ පෙබරවාරි මාසයේ 21 දින උපත ලද ලෙගොක් පියතුමා කීර්තිමත් උද්භිත විද්‍යාඥයෙක්. එතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙකු, වාස්තු විද්‍යාඥයෙකු සහ සුප්‍රසිද්ධ අධ්‍යාපනඥයෙකුද වනවා. 1919 වසරේ සිට 1940 වසර දක්වා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසද ලෙගොක් පියතුමා සේවය කළා. මෙම කාල සීමාවේදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දිලීර රෝගයකින් විනාශ වීමට පටන්ගත් අතර ඊට ප්‍රතිකර්ම සෙවීමට ලාංකිකයන් උත්සාහ කළද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා. එම අවස්ථාවේදී රෝග තත්ත්වය සුවා බලා ඊට නිසි පිළියම් කළේ ලෙගොක් පියතුමායි. ලක්වාසීන් වෙනුවෙන් අපරිමිත සේවාවක් සිදු කළ ලෙගොක් පියතුමා කොළඹදී සිදු වූ රියානතුරකින් ජීවිතයෙන් සමුගත්තා. බුදුන් වහන්සේගේ උත්පත්තිය සමග පහළ වූ වස්තු 7න් ඉතිරි වී ඇති එකම වස්තුව වන ජයශ්‍රී මහා බෝධිය රැක ගැනීමට එතුමා දැක් වූ දායකත්වය සමස්ත බෞද්ධවාසීන්ගේම හදවත් තුළ සදා මතකයේ පවතිනවා. ගැවිනි මවට උත්තම පූජා දරු කැවට පෝෂණය ජාතික වැඩසටහන පොළොන්නරුවේදී අද ආරම්භ වුණා. අඩුබර දරු උපත් ශ්‍රී ලංකාවෙන් තුරන් කරමු යන්න තේමා කරගනිමුනුයි එය සංවිධාන කර තිබුණේ. පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී වැඩසටහන ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බැති ඇමතිවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ හෙජින් ගිවිසුම වැනි ගිවිසුම් තිබුණේ නැතිනම් ඉන්ධන මිලෙන් තවදුරටත් සහන ලබා දීමට හැකියාව තිබූ බවයි. අඩුබර දරුවන් මේ ලංකාවෙන් නැති කරන්න නම් ඒ ගැබ්නි මව්වරුන්ටත් ඒ පවුලටත් අතේ මුදල් තියෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ ඒ බර අඩු කරන්න තමයි අපි පළමුවෙන්ම තෙල් මිල අඩු කරේ. ඇත්ත වශයෙන්ම හෙජින් ගිවිසුම තිබුණ නැත්නම් තෙල් මිල මීටත් වඩා අඩු කරන්න තිබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අපි අඩු කරලා තියෙනවා. ඒ වගේම මුදල් නැතුව අවසන් කරපු වැඩ කටයුතු වලට ගෙවන්න තිබුණ නැත්නම් මීටත් වඩා සහන ලැබලා දෙන්න තියෙනවා. समस्त රටේම දරුවන්ගේ හා මවුරුන්ගේ පෝෂණය මට්ටම ඉහළ නැංවීමට රජයක් ලෙස කළ හැකි සියල්ල ඉටු කරන බව පොළොන්නරුවේ පැවති උත්තම පූජා වැඩසටහනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ආර්ථික වශයෙන් අමාරුකම් තිබෙන අඩු ආදායම් ලබන ජනතාවට රජයක් විසින් කළ හැකි කළ යුතු ඒ සේවාවන් සඳහා අපි අද ප්‍රමුඛත්වයේ දීලා අලුත් ආණ්ඩුවක් විදිහට කටයුතු කරන වෙලාව. මවුරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය අනිත් පැත්තෙන් වාර්තා වන දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය
මේ සියල්ල සැලකිල්ලට ගත්තාම රජයක් විදියට රජයක ප්‍රධාන වගකීම තමයි ඒ තත්වයෙන් රටේ ජනතාව මුදවා ගැනීම මේ කටයුතු වලදී විශාල වගකීමක් පැවරෙන්නේ සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ කටයුතු කරන අයට කාලයක් යනකොට මේ දුර්වලකම් ඇති වුණොත් ඒත් අපි තමයි ඒකෙන් දොස් අහන්නේ විවේචනයට ලක් වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීයකම් කොට්ටාශයකින්ම තෝරාගත් ගැබිනි මවුරුන් සඳහා පෝෂණ මලු බෙදා දීම ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු වුණා. දරු ගැබට මාස 4ක් සම්පූර්ණ වූ මවුරුන් සඳහා පෝෂණ මලු ලබා දීම සිදු වූ අතර මවුරුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින් පිරිමැසුම් දායක බලශක්ති උපකරණ හඳුන්වා දීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්තුණේ අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. 27-30 අතර විදුලිය පිරිමැසීම මෙම උපකරණය මගින් සිදු කෙරේ. විශේෂඥ වෛද්‍ය නීලමණි රාජපක්ෂ හේවාගීගෙන මහත්මිය විසින් රචිත ගැහැණු දරුවන්ගේ අනාගතයේ සැකසුණු ග්‍රන්ථය පෞල් සෞඛ්‍ය කාර්යාංශයේදී එළිදැක්ුණා. කෘතිය එළිදැක්ුණේ අමාත්‍ය වෛද්‍ය රාජිත සිරණත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සියපත් පුබුදුව ණය ප්‍රධාන වැඩසටහන යටතේ ව්‍යවසායකින් දහසකට මූල්‍යාධාර ප්‍රදානය කෙරුණේ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ලංකා පුත්‍ර සංවර්ධන බැංකු පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාද එක්ව සිටියා. රණවිරු පවුල්වල සුබසාධනය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉටු කළ මෙහෙය ඇගෙීමේ උත්සවයක් රණවිරු යැපෙන්නන්ගේ සංගමය සංවිධාන කළා. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියා. ශ්‍රීමත් ආතර්සී ක්ලාක් මහතාගේ හත්වන ගුණ සමරුව කොළඹදී පැවැත්ුණේ විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන්. ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය කෙමාල් ඩීන් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඊ ලේඛකයන්ගේ සංගමයේ ඊ සංකලනී අංකිත මාසික සංග්‍රහව මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් දොරට වැඩුණා. මෙය ශ්‍රී ලංකාවේ පළමු අංකිත මාධ්‍ය මාසික සංග්‍රහවයි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර වැනි විද්වතුන් රැසක්ද මීට එක්ව සිටියා. කොළඹ ආනන්ද ශාස්ත්‍රාලයේ කලා උළෙල ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්ුණා. පාසල් අතර පැවැත්ුණු නර්තන තරඟාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පද්ද මෙහිදී ප්‍රදානය කෙරුණා. समस्त लंका समृद्धि संवर्धन कृषिकर्म पर्यशन निष्पादन सहकार निधारी संगमे कुरुनेगल डिस्ट्रिक्ट सम्मेलने कुरुनेगल दीप वेत्तुना कुरुनेगल डिस्ट्रिक्ट के समृद्धि संवर्धन कृषिकर्म निधारी रसक ईट एक वसीटिया හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු චන්ද්‍රානන්ද සිල්වා මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රාජගිරිය නිවසේදී අද අලියුම සිල්වා මහතා මිය ගිය බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. ज्येष्ठ परिपाल निलधारी वो චන්ද්‍රානන්ද සිල්වා මහතා මිය යන විට 78 වියේ පසු වුණා. මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහු කැපී පෙනෙන සේවයක් ඉටු කළා. චන්ද්‍රානන්ද සිල්වා මහතා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත් වූයේ 1982 වසරේදී. 1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් මනා ප්‍රක්‍රමය යටතේ 1988 වසරේ පැවති පළමු මැතිවරණයෙන්ද පැවැත්ුණේ සිල්වා මහතාගේ මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී වීම විශේෂත්වයක් වෙනවා. මද විරාමයකින් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. යෙමනයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් මිය ගිය ගණන 137 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බෝම්බ ප්‍රහාර දෙකෙන් මිය ගිය පිරිසට අමතරව තුවාල ලැබූ සංඛ්‍යාව 345කට අධික බවයි යෙමන ආරක්ෂකාංශ වාර්තා පෙන්වා දෙන්නේ. සිකුරාදා දේවමෙහෙට සිටි බැතිමතුන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වුණා. බැතිමතුන් විශාල පිරිසක් ශියා මුස්ලිම් දේවස්ථාන දෙකෙහි දේවමෙහයන්ට එක්ව සිට ජීවිත හානි වැටවීමට එයද එක් හේතුවක් වූ බවයි විදෙස් වාර්තා වාදින්නේ. සුන්නි අයිඑස් සටන්කාමීන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව යෙමන ආරක්ෂකාංශ පවසනවා. Heads is the call. Here's a tail, New Zealand at one. Ticking time bomb, McCullum.
एक दिन क्रिकेट लोक प्रस्थान पिलिबलुन पिटुदकी में वाटे एक खंडायमक वार्ता कल इहलम लकुन संख्या वाला बात नहीं मटे नवसिलांतिय समत्तुना ये बाटेर इंडिया को दिवान समग वेटलिंगटन ही दी मेवन विटे फैवत तुने तरह ये दी खासी वासी दिना पलमुव पांदुर पहार दुन नवसिलांतिय नियमित पांदुवार पना अवसाने खाडुलु हयक देवी लकुनु तुंसी अनु तुना रेस्कर के नहीं मटे समत्तुना अनुकंपा विरहित प्रहारक इलकल मार्टिन गुप्ते नदेवी लकुनु देसी तीस हतास ईट एक कले हतरे पहार विसि हतरक सह हाये पहार एकोलहाक समकी मेय लोक कुशलानेक क्रीडकेकु वार्ता कल इहलम लकुनु संख्या वन अतर नवसिलांत क्रीडकेकु एक दिन तरंगेक वार्ता कल प्रथम द्वित्व शतके लेसद इतिहासयट एक वनवा මේ අනුව ලකුණු 394 ක දෙවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා මේ වන විට බටහිර ඉන්දියා කොදුවන් ඉරිම අරබා තිබෙනවා කිසි වෙතත් ඔවුන් පන්දුවාර 20ක් අවසානයේ කඩලු පහක් දැවි රැස් කර ඇත්තේ ලකුණු 164ක් පමණයි ඒ ක්‍රීඩා පොතත් සමගින් දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා පසු දෙකට හමුවුම් කැමැත්තක් වත් සුබ දවසක්